namo tassa bhagavato arahato sammā sambuddhassa namo tassa bhagavato arahato sammā sambuddhassa namo tassa bhagavato arahato sammā sambuddhassa භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙව් රම්මෙ දේරේන දාසයක් මුල් කොට මේ ධර්මය වදාළසේක. දිනක් කොසල් රජ නින්දට ගොස්සේන දාසයක් දැක තැතිගෙන නොනිදාසිට උදෑසන රාජ්‍ය සේවයට පැමිණ බමුණු ඇදුරන්ගෙන් එහි ගුණ දොස් විමසීය සීන මොනවා දැයි අසා සිටි බමුණෝ අත්තෙලවවා. අත්තෙල වුණේ මන්දැයි ඇසූ විට රජතුමනේ සීන බෝ බරපතල නිසා පිළියම් කිරීම අපාසු අත් සියල්ලෙන් සතර සතරගෙන සර්ව චතුෂ්ක නම් යාගයක් කරමු එකීය. එසේ නම් වහාමා සුවපත් කරවයි රජ නියම කළේය. රජ්ජුරුවන් සනසා මාලිගාවෙන් නික්මුණ බමුණෝ මායාග වටයක් තනවා බෝධි උපාජාතීන් යාගට බැයි බැඳ පක්ෂේ සමෝයාත්ගෙන්වාගෙන මේ දේ අවශ්‍ය යයි තැන තැන ඇවිදිති. මේ දුටුමල්ලිකා බිසෝ රජ්ජුරුවන් නමුවේ බමුණන් කලබල සිටින්නේ මන්දැයි විමසුවාය. පෝසත් බවට පත්තුපමාගේ කම්මුල ඇවිදින සර්පයන් වත්නු දක්නේ යැයි දොස්තැබූ රජ්ජුරුවෝ ඒ දියලු තොරතුරු දේවයට පැවසුව ස්වාමීනී ලොව සියලු බමුණන්ට අග්‍ර පවිත්‍ර සන්තාන ඇතිනි කලෙස්මා බ්‍රහ්ම. බුදුරජාණන් වහන්සේට මෙය නොසැල කළේ මන්ද යමු උන්වහන්සේට දල කරමුකයා මල්ලිකා දේවිය රජු කැඳවා ගෙන ගොස් බුදුරජාණන් වහන්සේ අමුවේ සියල්ල දැල කළ සීන විපාක විමසූ රජුට සීනයකින් එක අසමින් භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දුන්සේක. පළමු වන සේනය දක්වමින් කොසල් රජ ස්වාමීනි යුද්ධ කරමු කියා සතර පැත්තෙන් ආ කළුම කළු ගොන් සතර දෙනෙක් රාජාංගනයට පැමිණ සටන් බැලීමට දෙනක රැස් වූ පසු සටන් කරන බව පෙන්වා මාඩින් තප්පු ළමින් දිවගියයි කීය. මහරජ මේ අදයට විපාක දෙන්නක් නොවේ අනාගත හිඟ ධර්මිෂ්ඨ රජ්ජුරුවන්ගේ රට වැදයන්ගේ කාලයේ කුසල් පසු බැසඟ කුසල් උත්සන්න වෙයි වැසි නැතිවදුරු භික්ෂ පැතිරෙයි සතර දිගෙන් වාසේන්ටම මෙන්වයි වලානගේ යව්වේ දැමූ දේවල් ගෙට ගනිමින් වැටනියර බැඳ ගොවිතැනට කූදානම් වෙමින් මිනිස්සු වැසි බලා පොරොත්තු ඇති මේක යෝනු ඇසම ගුරුවා විදුලිය කොට පාව ඇති. පළමු ස්වප්නයේ විපාක මේ යයි භාග්‍යවතුන් වහන්සේ වදාළා. ස්වාමීනි පොළොවෙන් වේතක් ක්‍රියනක් පමණවත් උඩට නොවැඩුණු ගස් රුක් මල් ගෙඩි හටගෙන තිබෙනු දෙවැනිහීනෙන් දෙටි මේ රජ දැල කළේය. මහරජලව පිරියෙන්ට පටන් ගත් විට සත්වයෝ අඩුවායු ඇත්තෝ වෙතෙක් වැඩි වයස් නොගොස් විවාපත් වන දැරියෝ ගැබිනිව දූ දරුවන් ලබති පැළගස්වල මල් බලාට ගන්නාක් මෙනයි භාග්‍යවතුන් වහන්සේ වදාළා. ස්වාමීනිගදා උපන් වස්සන්ගෙන් දෙනුන් කිරිබොනු දුටිමි ඒ තුන්වන ඊනයයි. මහරජගනාගතයේ කුල දෙටුවන් පිදීම නැසෙය උන්ට ආරක් පිළියක් නොදී තම තමන් ජීවත් වෙති. කැමැත්තෝ දෙති කැමැත්තෝ නොදෙති යන ආතහසරණ මහල්ලෝ ජීවත් වෙනු හැකිව වස්සන්ගෙන් කිරිබොන දෙනුන් මෙන් දරුවන්ගෙන් ජීවත්වනු කැමති වෙතියේ මේ විපාකයයි. ස්වාමීනිහාරෝහ පරිනාහ සම්පන්න මහගොන් රත පේලියකට යොදා තරුණ නාම්බන් මුලට යොදා බරගදගත නොහැකිව වියගස් කරින්ද මාදිටිති. එයින් බරගදී මේ කාර්ය සඵල නොවෙයි මේ සතර වන සීනයයි.
මාරජගනාගතේගද මිටු රජුන්ගේ කාලවල නුවනති පරම්පරාවදනීමේ සමර්ථය ඒ කාර්යවල නොයොදා. යස පිරිවර නොදී ධර්මාධි කරණය නොයදා ඔවුන්ට විරුද්ධ තරුණ යුක්ති අයුක්ති නොදන්න බාලගමාත්‍යයන් යොදති පැරැන්නෝමෙන් අපට කිම්දයි මගාරිතේ. නවකයෝනු දැන්ම නිසායදරාගතනොයකිව පසු වසිතේ. සුදුසුගොනුනු සුදුතන ජොනයදීමෙන් නිබත් සිදුවන් ආක්මෙන් පරිහානියම සිදුවේ. ස්වාමීනි දෙපැත්තෙන් මොක දෙයක් ඇති මොක දෙකින්ම කන ගස්වේ කෝදිටිමේ. මේ පස්වනි සීනයයි මහරජගලාගත ධාර්මිකර ජවරු අධාර්මිකමිනි සුංමිනිස්්චේ යොදවති. කුසලා කුසලෙයි ආදරයක් නැතියේ අඥ්ඥානයෝ හිමි නොහිමි දෙපැත්තෙන්ම ගල්ලස් ගෙන මොක දෙකින්ම කන්නාකුමෙන්. දෙපැත්තෙන්ම කති භාග්‍යවතුන් වහන්සේ වදාලසේක. ස්වාමීනිම ජනයා ලක්ෂයක් අඳන ආරන්තලියක් මෙහි මෝත්‍ර කරවයි තැබ්බ වූහ. මාළු දිරකඩ සිවලෙක්කෙහි මූත්‍ර කළේය මේ දවනදීනය රජකීය. මහරජ ජාති සම්පන්න නොවන ගදමිටුර ජවරුමතු ජාති සම්පන්නයන්ට මොවුන්ගෙන් අනතුරු පැමිණකැයි. සැකයෙන් යස සැප නොදෙතිය කුලීනයන් දියුණු කරති කුලීන හෝ ජීවත් වියන හැකිවම ඔවුන්දූ දරුවන් පවා පාවා දෙති. ඔවුන්ගේ දංවාදේ මාළු සිවලාගේ රන්තලයේ මෝත්‍ර කිරීමට සමාන බව මෙහි අදසයි. ස්වාමීනි එක් මිනිසෙක් වර පටිංලනුවක් අබර ගමර ආපා මුල තමයි. පොටුව යට උන් සිවල් දෙනක් ඔල්රාදේම ඒවර මන්දකා තමයි. මේ සත්වන සීනයයි මහරජගන ආගත ඒගිස්සේ පුරුෂයන් කෙරෙන් අලංකාර ඒ ආමිසේ වීති සංචාර ඒ ලොල්වෙති. ඔවු සැමියන් දුකසේ සොයන දේතොර සැමියන් සමඟ කමින් බමින් පුටුව යටදිටවර මන්ද කන සිවල් දෙනකමෙන්. ගෙටවේවත්තු නසන්නේයයි වදාල ස්වාමීනි මාලිගා දුරකට බෝයිස් කළ ගෙඩිමඳ එකම පිරුණු කළයක් වීය. හැම පැත්තෙන්ම වතුර කළ ගෙඩිපුරවාගෙන එන්නෝ පිරුණු කළේටම වක් කරති. හිස් කළ ගෙඩි දෙස බලන්නේ ද නැත පිරුණු කළේම උතුර උතුරායයි මේ අටවැනි සීනයයි. මහරජගනාගතේ ලොව පිරිහෙයි රටවෝ ජස සහිතවෙයි. රජවරු දුප්පත්වෙති ඉසුරුමත් රජෙකුගේ බාණ්ඩාගාරේ කාවනු ලක්ෂයක් ඔවමාජනයාලවා තමන්ගේම කර්මා අන්තකර වාරජුගේ කොටුගුල් බාණ්ඩාගාරය පමණක් පුරවති. පිරුණු කළයම පුරවන්නක් මෙනේ. ස්වාමීනි පත්තියුම් පිපි වටේටම කොට ඇති පොකුණක් දිටිමිති පාසිව් පාසත්තු වටේ පැන්බොතේ. පොකුණ මැඳ ගැඹුරුම තැන බොරවී ඇත සතුන් පාගන පැන් බොන තැන පැහැදිලිය. මේනාවැනි සීනයයි මහරජමතු රජවරුව ධාර්මික වෙති සතරඟති එං රජකරදි දැමිමිනිස්්චයක් නැත. අල්ලස වස්තු කොටගනිති ජනතාව කෙරේ සාන්තිය මෛත්‍රීය නැත තලා පෙලා අය බදු ගනිති. දීගතනොයකි මිනිස්සු පිටිසරබලා යති මධ්‍යම ජන පදය සුන්්‍යවෙයි. පොකුණමද කැළඹී තෙර ප්‍රසන්නව පවත්නාක්මනයි වදාල. ස්වාමීනියකම සැලියෙහි බත් කොටසක් බෙරිය කොටසක් බාගෙට තැම්බී ඇත කොටසක් සහල්ලය. එකම බත් නැලිය තුංවාකාරයකට ඉදි නොදිටිමි මේ මගේ දස වන සිහිනයයි. මහරජගනාගත රජවරුව ධාර්මික වූ කල්ලේ මාන බමුණන්හට පටන් සියලු වැසියෝ අධාර්මික වෙති දෙවියෝදගදේ මා සුළං ඇතිවෙයි දෙවියෝ කුපිත වෙති. වැසින වැසේ වසන වැදත්මරට එක්වර නොවැස තැනින් තැන කඩින් කඩ වසේ කොටසක ගොවි තැන්මා වැස්සෙන් පාලුවේ. කොටසක වැදි නොවැසී මෙන් පාලුවේ සම වැසි ඇති කොටසක ගොවි තැන්මනාව පැසෙයි. එකදලියේ බත්තුන් පරිත් දෙකින් ඉදෙන්නාක් මෙනේ. ස්වාමීනි ලක්මසයක සඳුන්හරයක් කුණුමරට විකුණනු දිටිමේ.
මෙයයි කොළොස් නුවන සේනයයි මහරජ මතුමාගේ සාධනය පිරියෙන විට ප්‍රත්‍යලෝභී භික්ෂූ බෝවෙති. නිස්සරණම නිවන් පතා දෙසන්ට අසමත් වෙති. මාගේ අනට විලාසයට පැහැද දෙති. සිතා දේශනා කරති. සමහර වීදිමැද සතරමං සන්ධියෙහි මාලිගා වාසල සිට මඳටක්කා වනුවක් නිසාත් දේශනා කරති. සිවපසය නිසා විකුණති මේ ලක්ෂයක් ගගනා සඳුන් හරය කුණුමරට විකිනීමක් වැනිය. ස්වාමීනි හිස්වියලි ලබුදියෙහි ගැලෙනූ දිටිමිමේ මාගේ දොළොස්තුන සේනයයි. මහරජ යහපත පෙරලෙන විට මෙසේ සිදුවෙහි මතුරජවරු ජාතිමත් කුලපුතුන්ට යසනදී. කුලගත්තන්ට දෙතිය වූ ඉසුරුමත් වෙති රජු ඉදිරියේත් හැමතැනමත් ඔවුන්ගේම කතා තාවුරුවේ. සංඝ කර්ම ඝන කර්ම සේ පාසවුරු විහාරාදිය පිළිබඳ මිනිස්සේ දුස්සීල පාපීන්ගේ කතා තාවුරුවේ. ලජ්ජී භික්ෂූන්ගේ කතා ඉවතයයි මෙය ඉස්ලබු කිරින්නාක් වැනිය. ස්වාමීනි මාගෙවල් වැනි ගල් නැව් මෙන්දියයි පාවෙනු දිටිමිමේ මාගේ තෙලෙස්වන සීනයයි. මහරජු මේද විපරීත කාලේම වන්නේ අධාර්මික රජවරු කුලීනේ අන්ට ඉසුරු දෙති. කුලීනේ හෝදුප්පත් නැති ඔවුන් කෙරෙහි ආදර ගෞරව නොදැක්වෙති. හැමතැනම ඔවුන්ගේ කතා කුලීනයන්ගේ නින්දාවෙන් යටපත්ව යයි. එමෙන් භික්ෂූන් රැස්සූ විට ලජ්ජී භික්ෂූන්ගේ කතා ලජ්ජීන්ගේ නින්දාවෙන් යටපත්වේ. ගල්පා වෙන්නාක් මෙන් ලජ්ජී භික්ෂූන්ගේ කතා ස්ථාවර නොවී පාවී යයි. ස්වාමීනි මීමල් වැනි කුඩා මැඩියන් කළු සර්පයන් පසුපස එළවා අල්වාගෙන කඩකඩ කඩා කණු දුටිමේ. මේ මාගේ දාතර වැනි සීනයයි මහරජ මතු ලෝක පිරියෙන කලඟදිර කරාගේ මිනිස්සු තම තමන්ගේ ලපටි ලපටි භාර්යාවන් වසඟවම වසති. ඔවුන්ගේ දාසකම් කරුවන් ආරන්රුවන්ද ඔවුන්ගේ වසඟයට ගැනෙති. අසවල් අසවල් දේ කොයි ජය විචාල විටනන් අයරින් ඉන්දා අපාස කොටම වූ අධිපති වෙති. මේ මැඩියන් සර්පයන්ගලින් ආකුබඳු යයි වදාල. ස්වාමී නිරන්වන් රණංසයන් පිරිවරා ඇවිදිනා කපුටුවන් දෙටමි මේ මාගේ පාලොස්වන සේනයයි. මහරජ මදුරජවරු අස්තිදිල් පාදේ යුද්ධේ අධිදක්ෂ වෙති. ඔවු රාජ්‍යයට විපත් පමණුවති. සිතා සමාන ජාතිය ඇත්තන්ට තනතුරු යස ඉසුරුණු දෙති. කරනවෑමී ආදේන්ට තනතුරු ඉසුරු දෙති. ජාතිමත් වූ ජීවත්වන මංසුයා ඔවුන්ට සේවය කරති. මේ රණංසයම් පිරිවරා හැසිරෙන කපුටුවන්ට සමානයයි වදාලා. ස්වාමීනි මේ මම එළුවන් දිවියෙන් පසුපසඟල්වා එළවාගෙන කණු දෙටිමි. ඒ දැක සෙසු දිවියන් පලා යති. මේ මාගේ දාසය වන සීනයයි. මහරජලුව පිරියෙන කලඟ ධාර්මික රජවරුන්ගේ කාලවල අකුලීනයෝ රාජපක්ෂපාතී වෙති. ඉසුරුමත් වෙති කුලීනයෝ අප්‍රසිද්ධ වෙති. බලවත් වූ මිනිශ්චය ශාලාවේ බලවත්ම දුබලයන්ගේ ගම්බිම් කෙක කෙත්වත් ආයුක්තියෙන් අහිමි කොට දඩුවම්ද පමණුව තිබියට පත් ඕකර කියා ගත හැකි දෙයක් නැතිව ගෙට වැද සිටිතේ. ලජ්ජී පියසීලී භික්‍ෂූ ලජ්ජි පාපේ භික්‍ෂූන්ගේ පීඩා ලබ වනගත වෙති. මෑයිලුවන්ට බියෙන් දිවියන් වනවැදීම සමානයයි වදාල. අනාගතය සඳහා තොප විසින් දක්නාලද සීන ධර්මය තත්ත්වය නොදන්නා නිසා තාත්මාර්ථය නිසා ස්වප්න දෝස දුරුකිරීමට බමුණන් විසින් යාගයක් නියම කරන ලදී. පුරාතන රජවරුත් මෙබඳු සීනදුට ඔවුන් හෘදයාග නියම කළ අතීත පුවත වදාලසේක. පෙරබරණත බම දත්නම් රජ කුසමේපේ බෝසතානෝ බ්‍රාහ්මණ වංසයෙන් ඉපිද තවුත් පැවිදිී ගෙන ජාන සම්පත්ති ලබා
හිමාලයේ වසනසේ එකඋන් වහන්සේ දිනක් මිනිස්වාදයට පැමිණ බරණැස රජුගේ උයන් නිවාසය කළ. එකල බඹදත්න රජසේන දැකබිය පත්ත බමුණාගෙන් විමසාම වදුම යාගෙනට සූදානම්ව සිටියේය. එක් මානවකයක මෙ පොවත් බෝධතුන්ට දැලකොට මෙ පරිද්දෙන්ම රජුට කරුණු පාදාදීමෙන් රජු සනසා සතුන් බන්ධන එන් මුදවා ධර්ම දේශනා කොට හිමයටම පිවිසිය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාරා එකල රජ්ජුරෝ නම් දැන්නා නන්ද ඉස්තවිරෝයෝය. මානවකයා නම් සැරියුත් තෙරනෝය. තාපදයානෝ නම් භාග්‍යවතුන් වහන්සේයයි වදාළසේකා.